බස්නාහිර සබරකමුව මධ්‍යම වයඹ දකුණු සහ උතුරු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වී හැකි බව කාලගුණ නිවේදනය සඳහන්. සබරකමුව පළාතේ සහ මහනුවර මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතම් ප්‍රදේශවලට මිලිමීටර 150ට වැඩි තද වැසි ඇති විය හැකි. බස්නාහිර සහ වයඹ පළාත්වලත් මන්නාරම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතම් ස්ථානවල මිලිමීටර 100ට වැඩි වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. කල්පිටිය සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතිවිල් දක්වා වෙරළට ඔප්පින්වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි. මෙම ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම් දී තිබෙනවා. මේ අතර මන්නාරම සිට කල්පිටිය දක්වා වෙරළට ඔප්පින්වන මුහුදු ප්‍රදේශත් විටින් විට රළු වීම නිසා අවධානයෙන් පසුවන ලෙසයි ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ. කෑගල් දිස්ත්‍රික්කයේ ගලිගමුව දෙහිෝ විට යටියන්තොට බුලත්කොහ පිටිය කෑගල්ල දරණියගල මාවනැල්ල වරකපොල සහ රුවන්වැලෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් කුරුණා දිස්ත්‍රික්කයේ අලව්ව පොල්ගහවෙල සහ නාරම්මලෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ඉඹුල්පේ පැල්මඩුල්ල ඕපනායක කහවත්ත සහ නිවිතිගලෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් අධිර එක යටතේ විමසිලිමත් බව සිටින නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ ආනාවක් යන ඉදිරි දින කිහිපය තුරදී අධික වර්ෂාපතනය ලැබීමට නියමිතව තියෙනවා. එම නිසා කඳු ආශ්‍රිත අනුකූල ප්‍රදේශවලටද යම් තරම් වර්ෂාව මේ අවස්ථාවේ ලැබී තිබෙනවා. ඒ ලැබීම සමග පසුගිය දින කිහිපය තුළ පැවති වර්ෂාපතනය සමග පස මේ වන විට ජලයෙන් සන්තෘප්ත වෙලා තියෙන්නේ. ඒ නිසා ඕනම වෙලාවක පස් කණ්ඩි කඩාවැටීම්, ගල් පෙරලීම් සහ නායෑම සිදුවීමේ හැකියාවක් පවතිනවා. පොල්ගල්ල මහවැලි වේල්ලේ වාන් දොරටු තුනක් විවෘත කර තිබෙනවා. මහවැලි අධිකාරී පවසන්නේ එම දොරටු අඩි දෙකයි අඟල් තුනක් බැගින් විවෘත කර ඇති බවයි. ඉන් තප්පරයට ගණාඩි 6500ක ජලධාරිතාවක් නිකුත් කරන බව එම අධිකාරිය පවසනවා. මේ වන විටත් අත්තනගලුවය ද්‍රෝණිය සුළුගං උතුර මට්ටමක පවතිනවා. එවගේම කළුගඟ ද්‍රෝණියේ කුඩාගඟ අතුගංගාවේ තවදුරටත් සුළුගං උතුර තත්ත්වයක් පවතිනවා. විශේෂයෙන්ම බුලත් සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුළත්, මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුළත්, කුඩාගඟ පිටාර තැන්නට අයත් පහත්බිම් ප්‍රදේශවල හරහා වැටි ඇති මාර්ග ගණනාවක් මේ වන විටත් ජලයෙන් යටවී පවතිනවා. අද දිනය පුරාමත් එම තත්ත්වය පවතිනු ඇති. සුළු වශයෙන් වර්ධනයකුත් අපේක්ෂා කරන්න පුළුවන් ජලයෙන් යටවීම. දැදුරෝය, මහාඔය, අත්තනගලෝය, කැලණි, කළු, ගින්, නිල්වලා සහ බෙන්තර කියන ගංගාවන්වල පහත්බිම් ප්‍රදේශවල පදිංචි මහ ජනතාව ඉතා දැඩි අවධානයකින් ඉදිරි දින කිහිපය තුළත් පසුවිය යුතු බව අවධාරණය කරන්න කැමති. නෝටන් බ්‍රිජ් ප්‍රදේශය හරහා මාගේ දැඩි සුළඟකින් විමල සුරේන්ද්‍ර ජලවිදුලි බලාකාරයට පිවිසෙන හැටන් නෝටන් බ්‍රිජ් ප්‍රධාන මාර්ගයට විශාල මාර්ගසක් කඩා වැටි තිබෙනවා. ඒ හේතුවෙන් වාහන ධාවනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවයි පොලිසිය පවසන්නේ. ගස කඩා වැටීමෙන් පොතු ගොඩනැගිල්ලකට, දුරකථන සහ විදුලි රැහන් පද්ධතියකට හානි සිදුව තිබෙනවා. බතුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ බිදුරුවැබ මන්සන්දේ අසල විශාල ගසක කොටසක් කඩා වැටී තිබෙනවා. ඒ හේතුවෙන් එම මාර්ගයේ ඉක්මන්තිරුවක් සම්පූර්ණයෙන්ම අවහිරුණා. මේ අතර හපුතලේ දියතලාව මාර්ගයේද ස්ථාන කිහිපයක ගස් කඩා වැටීම් වාර්තා වුණා. උඩරට දුම්රිය මාර්ගයේ හපුතලේ සහ දියතලාව පාලම ආසන්නයේ දුම්රිය මාර්ගයකට ගස් සහ පස් කඩා වැටී තිබෙනවා. දුම්රිය ධාවනයටද ඉන් බාධා සිදුව තිබුණා. දුම්රිය සේවකයන් හා යුද හමුදාව එක්ව මාර්ගයේ යථා තත්ත්වයට පත් කර තිබෙනවා. කළුතර නගරය හරහා මාගේ දැඩි සුළඟකින් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කළුතර පාලම ආසන්නයේ විශාල ගසක් කඩා වැටී තිබෙනවා. ඒ හේතුවෙන් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ අවහිර වීමෙන් දැඩි මාර්ග තදපදයක් දක්නට ලැබුණා.